කොහොමද ආයත ඉතින් අද වීඩියෝ එකත් මම හිතන ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා මොකද මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ හෙයාර් ස්ටයිල් ක්‍රමයන් මේ හෙයාර් ක්‍රිම්පින් කියන්නේ ඉතින් ඒ නිසා මම හිතුවා මමත් මේ දවස්වල ගොඩක් ආසාවෙම කරන හෙයාර් ස්ටයිල් ක්‍රමයක් නිසා හෙයාර් ක්‍රිම්පින් ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකෙන් අද අපි බලමු හෙයාර් ක්‍රිම්ප් එකක් කරගන්නේ කොහොමද එතකොට හෙයාර් ක්‍රිම්පර් මැෂින් එකක් තෝරගන්නකොට මොනවද අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ දේවල් අද වීඩියෝ එකෙන් බලමු ඉතින් හොඳ හෙයාර් ක්‍රිම්පින් මැෂින් එකක් තෝරගන්නකොට ඔයාට මාකට් එකේ විවිධ සයිසස් වලින් දකින්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් මහතට දැඩි තියෙන හෙයාර් ක්ලිප් එක තියෙන එක, එතකොට ටිකක් හීනියට තියෙන එක. ඉතින් ඒක ඔයා කැමති විදිහ අනුව තමයි ඔයා තෝරගන්න ඕනේ. ඉතින් දැන් මම සාමාන්‍යයෙන් ගොඩක්ම කැමති හීනිම හීනි දැඩි තියෙන හෙයාර් ක්‍රිම්ප් එකට ඉන්නේ. ඒ හින්දා මම මේ විදිහ එකක් තෝරගත්තා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ හෙයාර් ක්‍රිම්ප් එකක් උනත් තෝරගන්න. මොකද එතකොට ඔයාලට පුළුවන් අවශ්‍ය කරන හෙයාර් ක්ලිප් එක මාරු කරගන්න. මේ විදිහට පුංචි ක්ලික්ස් විදිහට තියෙන්නේ ඇති. ඉතින් ඒක ඔයාලට මාරු කරලා හරිම ලේසියෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඔයා කැමති සයිස් එකෙන් දැඩි තියෙන හෙයාර් ක්‍රිම්ප් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ හෙයාර් ක්‍රිම්ප් එකක් තෝරගන්නකොට මේ අයන් එකේ උඩ සහ යට දෙපැත්තෙම දැටි තියෙන විදිහට අරගන්න. එහෙම නැතු එක පැත්තක් ෆ්ලැට් සහ එක පැත්තක් දැටි තියෙන එක අරගන්න එපා. ඒක එච්චරම සාර්ථක නැහැ හෙයාර් ක්‍රිම්ප් එකක් කරනකොට. ඉතින් අර දෙපැත්තෙම දැටි තියෙනකොට හරිම ලස්සන ස්මූත් එකට අර හෙයාර් ක්‍රිම්ප් එක එනවා. ඉතින් එහෙනම් දැන් අපි බලමු හරියටම කොහොමද හෙයාර් එක ක්‍රිම් කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන වොෂ් කරලා ඩ්‍රයි වුණාට පස්සේ තියෙන මගේ නැචරල් හෙයාර් එක. ඔයාගේ කොණ්ඩේ කර්ලි නම් එහෙම නැත්නම් ඝනක වැඩි නම් ටිකක් බ්ලෝ ඩ්‍රයි කරගන්න. දැන් මම ක්‍රිම්ප එක අන්ලොක් කරලා ස්විච් ඔන් කරනවා. ඉතින් මේක මිනි ක්‍රිම්ප එකක් නිසා හීට් ඩිස්ප්ලේ එකක් නැහැ. හෙයාර් එක ක්‍රිම් කරන්න කලින් හොඳ හීට් ප්‍රොටෙක්ෂන් එකක් ඇප්ලයි කරන එක ගොඩක් වැදගත්. ඒ නිසා මම ඇප්ලයි කරනවා ලොරියල් ස්ටුඩියෝ ප්‍රෝ ස්ලීක් ඉට් ක්‍රීම් එක. ඉතින් හීට් ප්‍රොටෙක්ෂන් එකක් තෝරගන්නකොට ඒක මොනතරම් හීට් එකකට ඔරොත්තු දෙනවද කියන එකත් බලන්න ඕනේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක සෙල්සියස් අංශක 230කට ඔරොත්තු දෙනවා. ඉතින් මම දැන් මේක ඇප්ලයි කරලා විනාඩියක් විතර ඉන්නවා. දැන් තියෙන හෙයාර් එක සෙක්ෂන් කරලා ක්‍රිම් කරගන්න. සාමාන්‍යයෙන් අපි අයන් කරන විදියට උඩ ඉඳන් පහළට කෙලින්ම ක්‍රිම්ප් එක අරගෙන එන්නේ නැතුව මේ විදියට ටිකක් තදට ක්‍රිම් කරන්න. ඉතින් ක්‍රිම්ප් එක වැඩි වෙලාවක් තියාගන්න ඔයාට පුළුවන් හෙයාර් ස්ප්‍රේ ඇප්ලයි කරන්න. ඒ වගේම ගොඩක් අය මුලින්ම හෙයාර් ස්ප්‍රේ ඇප්ලයි කරලා ඊට පස්සෙත් හෙයාර් එක ක්‍රිම් කරනවා. ඒත් මම නම් ඇත්තටම අවශ්‍ය වුණොත් ඇරෙන්න හෙයාර් ස්ප්‍රේ ඇප්ලයි කරනවා ගොඩක් අඩුයි. ඉතින් දැන් මම ඔයාට කොණ්ඩේ ඉස්සරහ කොටසකුත් ක්‍රිම් කරලා පෙන්නන්නම්. ඔයාට ඕන නම් මුළු කොණ්ඩෙම අයන් කරලා උඩ කොටස විතරක් වුණත් ක්‍රිම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොණ්ඩේ සෙක්ෂන් එකක් දෙකක් වගේ ක්‍රිම් කරන්න පුළුවන්. ඉතින් මම නම් ගොඩක් වෙලාවට කරන්නේ මේ විදියට මුළු හෙයාර් එකම ක්‍රිම් කරලා හොඳට බ්‍රෂ් කරන එක. එතකොට කොණ්ඩේට හරිම ලස්සන පිරිපුන් පෆ් ගතියක් එනවා. ඉතින් මේ මම හෙයාර් ස්ප්‍රේ ඇප්ලයි නොකර ක්‍රිම් කරලා ඉවර වෙලා හෙයාර් එක බ්‍රෂ් කරාට පස්සේ. ඉතින් මේ හෙයාර් ක්‍රිම්පින් එක ඔයාට ආයෙත් හෙයාර් එක වොෂ් කරන කම්ම මේ විදිහටම තියාගන්න පුළුවන්.
ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක කැමති ඇති කියලා එහෙනම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකම බලන්න මගේ YouTube channel එකට subscribe වෙන්න. ඒත් එක්කම තියෙන bell icon එකත් click කරලා ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් upload කරපු ගමන් මේකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝකින් ඔයාව ඉක්මනින්ම හම්බ වෙනකන් ගින්නෙන්නම්. Bye.